නීතිඥ චරිත්ගල්ලයන ප්‍රකාශ කරන්න ඕනි බොහොම කාරණාර කලින් කතාරබු වඩගල සෞදර එව පුල්ගු මාරපම සෝදරයග කතාවලද කියවුණ ඇත්තවශයෙන්ම පොලිසිය පැත්තෙන් සාධානයයක් කිටුවේ කියන එක අප බලාපොරොත්තු වෙන රණාවක් නෙමෙයිමම් මගේ කතාව මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධිය අහර මතු වෙන වර්තමාන රටේ දේශපාලන තත්ත්වය දැන් පුොඩතති දෙදිකු තුන්සර මත ඇති විදායක ජනාධපති ක්‍රමය නිර්මාණය වෙනවාත් එක්කම අංකාේ දේශපාල ඉතිහාසේ පුරාවටම මැරබලේ පාවිච්චකිරීම තිබ්බ විදායක ජනාධපති ක්‍රමය නිර්මාණය වෙනවත් එක්කම ජනාධපති ජාරජය වර්ධන කාලයෙන්දලා අපි දැක්කා පාතාල්ලෝක මැරයන් මන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්ම කරවා ගන්න පාවිච්චි කරන කාලයක් ඔය පාතාල්ලෝක මැරයන්ගේ කාලය ඉට පස්සේ හමුදාවල සහ පොලිසි යම්යම් නිලධාරීන් පාවිච්ච කල ආ්ඩු කරනවා ආණ්ඩු කරගන්න අපි දැක්ක වර්තමානය වෙනකොට ඇතිවෙලා තියෙන්නේ ඉටට වෙනස් තත්ත්වය ද ඉස්සර චන්්ඩි හිටියේ දේශපාලනායකය ර න්ඩිහිටිය දේශපාලකය ගාව ඇමතිවරුගාව මන්ද්‍රීවරු ගාව ඇමතිවරු මන්ත්‍රීවර ණ්ඩි නඩත්තු කරනවා තමත් කරෙනවා ග්‍රහම මිය මට්ටමෙන් මැවි ජාතික දේශපාලනයට ආපුවාම ඒ අවශ්‍යතාවේ දැන් අඩු වෙලාදය ලැබ දැක්ක පහුගිය කාලවල ආණ්ඩුවල ආර දිරවීර සරච්චන්ද්‍රයන් පවා යම්ම් අවස්වල්දිට පසේ පහුගේ කාල්වල්දී ඔය කලාකරු විද්වතුන් සිවිල් සමාජ ක්‍රියාකාරෙන් මේ මැරයන්ගේ ප්‍රහාරයට ලක්වනු දැ වර්මානය නිර්මාණ වලාය අලුත් දත්වේ ද ඒකැම් පර පුල් මහි තන පුුල් කොක්ු මරපම සෝදිිරත්කිවේ මේක බිත්තරයකින් ගහනවාරීයේ එමනැ තක් කල ගෙඩියකින් ගහන වගේ සාමාන්‍ය විරෝධය පෑමකින් ඉහා ගිය තත්ත්වයක්ය දැන් තවදුරටත් පොලිසිය හෝ හමුදාව පාවිච්චි කරන්න නැතුව දේශපාලකය වතේ කුණුගා ගන්න නැතුව දේශපාලකෑන්ගේට කරගන්න අවශ්‍ය වෙන සියලුම කුණුපන්දල් වැඩ කරගන්න අතුරු හමුදාවක් නිර්මාණය වෙලා තියෙන එතන තමයි අපේ කතාව වැදගත්වම අතරවේ ඒ මට බොම සවිස්ත රාත්මකෝ පු මාර පපු්‍රම සෞදිරය සඳහන්කර නිසා ම ඒ ගැන වැඩිමනත්ව සඳහන් කරන්න යන්නේ නැහැ. දැන් මේ තමයි නිර්මාණය වෙලා තියෙන බයානක තත්ය ජාතික ආරක්‍ෂාව සම්න්ධයෙන් ඇති වෙලා තියන බයක තත්ය. කල්පනා කල බලන්න අපි අපෙන්ම ප්‍රශ්නයක් අහල බලමු. මෙහෙම අතුරුව හමු හමුදාව සතුතියන නවීනද ආයුතු තියෙන. ආයුධ සන්නත්ද ඒ ආයුධගැන සංගෑලයගැන නැති. හමුද යාාපනේ දෙමල මනුසේට නඩත්තු කරන්න පුළුවන් වේ. ඒ මමුදාවක් ලංකාය මුලිම් නුසේට් නඩත්තු කරන පුළුවන්දේ. එහෙම නඩත්තු කරන්න පටන් ගත්තුති ව්‍යාර ඇකඩමික් විශ්සයන්නේ. ව්‍යාපාරයක් හැටියට ඒය කරන්න පටන්ගත්තුති මහින්ද රාජපක්ෂවරයෙක් නොවන තැනැත්තෙකු බලය ඉන්න ආණ්ඩුවක් විසින් එවන් ව්‍යාපාරය ලයිසයක් දුන්නොතිී ලංකාවේ මොනවගේ විරෝත්ධාවයක් මතු වේද හමුදාවක නිලෑඳුන් ලාගත්ත නිලධාරයට ආයුදයක් අතර දෙනකොට ඒ ආයුදේ උන්ඩයෙන් උන්ඩට ගනන් හිලවති යන්න ඒ නිධාරයට වග කීමන්තිය. ඒ ආයුදේ ති සීරියල් ලංකය. යම්සි නිලධාරයෙක් අතය පත්වූරේ මොුණ ආයුදේද කියලා හො යන්න පුළුවන් කමත්ති. පහුගේ කාලවල අපි දැක්කා සීරියල් ලංකා ආවුද එකට ගැටලම මැකිච්ච අවස්ථාවන්නේ. මෙන්න මේක තමයි තියෙන බරපතල ම තත්ත්වය. ජනතාවට රටට, වග කියන්න බැඳිලා නැති. විනයක් නැති පිරිසක් අතට ආවිධ පක් කරලා මේ නිර්මාණය කලා තියෙන අතුරු මැර හමුදාවක තත්ත්වය. පටන්ගන්න බිත්තරයකින් වෙන්න පුුවන් පළමුමීලක්කය අපි වෙන්න පුළුවන් හැබැයි මේ නතර වෙන්නේ කොතනද කියන එක ගැන අපි කල්පනා කළ බලන්න ඕන. ඉගවාරණාව තාවයි ම මතු කළේ ඉස්සර මැරයෝ නඩත්තු කළේ මන්ද්‍රීගොල්ල ඇමතිකුල්. ස්සර මේ වැඩ කරගන්න ජනාධිපතිවරයායට ඕනි මන්ත්‍රී කොල්ලු ඇමතිකුල්ලු. ඉස්සර මේ වැට කරගන්න අගමතිවරයායට ඕනි මන්ත්‍රී කොල්ලු ඇැතිකුල්ල. හැමයි දැන් පාලිමේන්තිය වකීම මන්ත්‍රී කොල්ලන්ගේ වකීම ඇමති කොල්ලන්ගේ වැදගක්කම සමවෙන්න තව දුරටත් නෑ. ත ජනාධිපතිවරයා වටේ ඉන්නවා මේ වැඩ ටික කරගන්න අවශ්‍යයන ව්‍යාපාරිකය කීපදෙන. මේරටේ ජනතාව ජනාධීපතිවරයට අතිශ්‍යය බලයක් ලබාදීලා පාලිමේන්තුේ තුනෙන්ද බලයකුත් මේ පවදිනආණ්ුවට ලබා දීලා ඒ බලය යටතේ රට කරන්න ව්‍යාපාර්ගයව කීපදනට අවස්ථාව සලසර දීර තියරු.ඒයිනෙක් ව්‍යාපාරගට අතුර හමුද වන්න ටත්තු කිරීමේ හැකි අවත් තිේරු. දි මේ අපි දකිනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්මට රට පැත්බන අත්‍යවශ්‍ය වෙන විකල්බ මතධරී දේශපාලන ප්‍රවාහයන් පවත්වගෙනයන් විකල්බ ම දැරීමට ජනතාවට තිය න අයිතිය අදහස් ප්‍රකාශ කරන්න තියෙන ජනතාවට තියන අයිතිය සම්බන්ධෙන් අතිශය බරපතල තත්ත්වයක් කියලා ඒවගේ ම පිකල්පනා කරනවා මේක රටේ ජනතාවගේ ආරක්ෂාවට අතිශ්‍යේම බරපතල තර්ජනයක් කියන ඉති මේ මේ පරීක්ෂණ කිරීම පැවැත්ව මේ අවශ්‍යතාව මතුවෙන්නේ මේ ජාතික ජනබලවෙේට් ගේට එල්ලකරපු ප්‍රහාරයක් නිසාන මෙයි මේ රටේ ජනතාවට එල්පු ජනතාවගේ ආරක්ෂාවට එල්ල කරපු ජනතාවගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට එල්ලකරපු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ලකරු පහරක් වෙන නිසා. දෙම් බොහෝ අවශ්‍ය කාර හෙලිවෙච් නිසාම එතනින් හට කතාරන්න බලාපොරොත්තුවෙන ඒ නිසා ම අවසානාත්මක වශයෙන් කියන්නේ මේ බිලිුවඳ පරීක්ෂණයක් පවත්වන්න ඕනි මොද මේ පිටිපස්සේ තියන කාරණා පිළිබඳව. මේ පිටිපස්සේ තියෙන ඉන්න පුද්ගලයන් පිළිබඳව ජනතාව දැනගත්ව ජනගන් දැනගන්නට ඕනේ ජනතාව ඇතුළි සාධාරන්න සැකයක්ත් තියනවා. අඩුමතරේ හම පුද්ගලන්න එතන්නන සම්බද නැයි කියෙන කාරනවා හරි ජනතාව දැනගන්නන ජනතාවට සැකයක් බයක් නැතුව. අතුරෝ හොමුදාවක් නැතුව වගගීමන් නැති පුද්ගලයන් නතේ ආද පවති නැහැයි කියෙන සැකයනතුව ජීවත්ත මේ අයිතිහරි ජනතාවට තියෙන්න්න න අන් ඒ කියන කාරණාව. නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්තන්න ඕනි කියන කාරණාවම මතු කරමින් මගේ වජනසවල් පෑවසක් ප මු ී නීතුමායි නීතිය ක්‍රියාත්ම කරදමයි පොලසිඉන්නේ ඒතමයි පොලිසිය මේ සම්බන්ධය විමර්ශණයක් කරන්න ඕනි මේ ඔය අපි මතුකරපු කාරණා පිළිබඳව ඇත ජනතාව දිරේ හෙළිදරව කරන්න ඕනි කියන කාරාව කිය ොෝ දි පමිල්ක් කල දයන ැලු බැල්මට පේන වැරද්දත් තියවා. ලංකාවේ අපරාධීදය හඳ හඳුනාගන්න වැරදත් තියන එංද පැමිල්ලක්කාබපුහන් පොලිසිය ගෙන පරික්ෂා කරන්නවා. පරිීක්ෂා කරන පලිසියේ සම්බන්ධින් පිීවරගන්න. ඒ අවශ්‍ය පැමිණිල්ලිකිරීම ඒ අව්‍ය කාරා අපි අරම කල දයනු.